අයිබෝවන් ඔන්න ඉතිං රුවන් මාරි YouTube channel එකත් එක්ක අද ඕගොල්ලෝ එකතු වෙන්නේ. ඉතිං මුලින්ම සමාවෙන්න ඕන. දැන් මාසෙකටත් අධික කාලයක් අපි වීඩියෝ එකක් දැම්මේ නැහැ. එහෙනම් මුල් සති දෙක තුන අපිට අපේ කාර්ය බහුලත්වය වැඩි හින්දා තමයි කරේ නැත්තේ. නමුත් ඊට පස්සේ දැන් සති දෙකක විතර ඉඳන් ඒ ප්‍රශ්න ටික හරි ගියා. ඒ කියන්නේ කාර්ය බහුලත්වය සාමාන්‍ය වුණා. නමුත් ඇත්තටම දැන් මට වීඩියෝ එකක් දාන්න හිතෙන්නෙම නැහැ. මොකද හේතුව අපි මේ ටිකේ දදා හිටියේ, අපි තැන් තැන් වලට යනවා, අපි කනවා, ඔය ජීවිතයන් අපි දදා හිටියේ. ඒ වුණාට ඇත්තටම දැන් ලංකාවට වෙලා තියෙන දේ හරි කනගාටුදායක අවස්ථාවකට මුහුණ දීලා තියෙන්නේ. ඔය අතරතුර මේ වගේ වීඩියෝ දාන එක හොඳද නැද්ද කියන එක මට හරි ප්‍රශ්නයක්. මොකද අපි මෙහෙ හිටියට, අපි මෙහෙ ලංකාවත් එක්ක කම්පයර් කරද්දි සැපෙන් සතුටින් හිටියට, අපේ හදවත අපේ මුල් බැහැලා තියෙන ශ්‍රී ලංකාවේ. ඉතින් ඒක අපිට අමතක කරලා අපිට මෙහෙ ජොලි කරන්න විදිහක් නැහැ කීයටවත්. දැන් ඉතින් මේක ඔයගලන්ට මේ වීඩියෝ එක බලන් දෙන්නේ දැන් ලංකාවේ, දැන් මෙහෙ කැනඩාවේ වෙලාව ඉරිදා සවස 3යි. අැතරම 2යි. ඉරිදා සවස 2යි. ලංකාවට නම් දැන් සඳුදත් වෙලා. ඉතින් අපි තීරණය කරා ඕගොල්ලොත් එක්ක ඒ වෙලාවටම පාරට බහින්න. හැබැයි ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාව ටිරපාල පැය 12කට පස්සේ තමයි කැනඩාවට ටිරපායන්නේ. දැන් තමයි අපිට ඉරිදා සවස 2 තාම 3 වුණේ නැහැ. තාම 2යි. ඉතින් අපිත් සංකේත ඔයගොල්ලන්ට එම්පාරට බහලා අපිත් මෙතන කරනවා ශ්‍රී ලංකන් කමිටි එක එකතු වෙලා. ඉතින් මම ඒක වීඩියෝ කීපයක් දාන්නම්. බොහොම කෙටි වීඩියෝ එකක් වෙයි. මට හැත්තරම හරි ඩවුට්ෆුල් අපේ අර ගමන් යන වීඩියෝ දාන්න. ඒක නිකන් හරි නෑ වගේ තේරෙනා මේ අවස්ථාවේදී. ඊට අමතරව කැනඩාවට එන ක්‍රම වගේ දේවල් කියලාත් මම වීඩියෝ දදා හිටියානේ. ඒකත් මට හරියට හිතට වැදුනා. මොකද මට තේරුණා මම මේ නිකන් ඉන්න මිනිසුන් අවුස්සලා, මොකද එහෙම මම ඒ වගේ දෙයක් දී කියලා ඊට පස්සේ ඒක 100 ගාණක් මගෙන් අහනවා. ඉතින් ඒගොල්ලන්ට මම උපදෙස් දෙනවා. ඊට අමතරව දෙයක් මට කරන්න බෑ. ඉතින් අමතරව ඔයගලන් ගෙන්නන්න ඒ වගේ දේවල් කරන්න බෑ. ඉතින් එහෙම කරන්න බැරිකම තියෙද්දි මේ වගේ ইনফরমේෂන් දීලා මට හිතුණා නිකන් ඔයගලන් මම අවුස්සනවද කියලා. ඇත්තට මට උමනාවක්ම තිබුණේ මගේ මේ YouTube එක ප්‍රොමෝට් කරගන්න මේ මට එහෙම එකක් ඕනේ නෑ ඇත්තටම. ඉතින් ඒ නිසා මට ඕනේ නැහැ මේ හිතට වදින මාතෘකාරගෙන ඕගොල්ලන්ගේ හිතේ තියෙන වේදනාව මම මාකට් කරලා මගේ YouTube එක channel එක ප්‍රොමෝට් කරගන්න මට කිසිම අයිඩියා එකක් නැහැ. ඒ නිසා මම මේ ইনফরমේෂන් දෙන එක මට හිතන, මොකද ගොඩාක් අය කතා කරා හොඳට ලංකාවේ දැන් නන්නේ කියන්නේ පහුගිය ටිකේ හොඳට ජීවත් වෙන අය. ඉතින් ළමයි දැකලා ළමයි අම්මලට කරදර කරනවලු එන්න වන ආහාරමය කියලා. ඉතින් කොහොමද කියලා මගෙන් විස්තර හද්දි ඉතින් ඒ මම දන්නවා 10ක් අහැව්වොත් 8 දිනෙකට 9 දිනෙකට වගේ ඉතින් සුදුසුකම් ටිකක් අඩුයි. මොකද හේතුව මුදලකුත් වියදම් කරන්න වෙනවනේ. ඉතින් අද දවසේ ඩොලර් එක තිබුණේ ඒ දවස්වල තිබුණේ 135 140 වගේ තිබුණේ. අද වෙද්දි 200 මම දවස් දෙකකට ඉස්සෙල්ලා බැලුවා. මම දැන්නම් බලන්න බැරුව ගියා. රුපියල් 290ක් වෙලා. ඉතින් දෙගුණකටත් වඩා වැඩි වෙලා. එතකොට මේ ඩොලර්ස් මොනවා හරි ගෙවීමක් කරන්න දෙනවනම් ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකන් රුපියල් වලින් ගෙවන්නේ. ඒක දෙගුණකටත් වඩා වැඩි වෙලා. ඉතින් ඔය ප්‍රශ්න ටික හින්දා මම ইনফরমේෂන් දෙන එක ඕගොල්ලෝ ඕන කෙනෙක් මගෙන් අහන්න මේ මම කියන්නම් මට පුළුවන් විදියට. නමුත් අර ইনফরমේෂන් දීලා ඕගලන් අවුස්සන එක හරි නැද්දෝ කියලා මට නිකන් හිතුණා. ඉතින් ඒකත් හරි නෑ. මම ට්‍රිප් දාන එකත් හරි නෑ. ඒ නිසා මට හිතුණා තව ටිකක් කල් නිශ්ශබ්දව ඉන්න කමන්නේ කතාවෙන් කතාව. ඉතින් අපි පෙන්නන්න ආද මොකද මෙතන වෙන්නේ කියලා. දැන් කට්ටිය යනවා ඇවිදගෙන පල්ලෙහාට ගිහිල්ලා මම මේ අවස්ථාවල් ටිකක් පෙන්නන්න. මං හිතන්නේ ඔක්කොම පිළිගන්නේ. ඒක නිසා අදින් පස්සෙවත් මේ රාජපක්ෂලටවත් මේ දළපති ක්‍රමයටවත් මේ අපේ ශ්‍රී ලංකා ආදරණීය මාතෘභූමිය තවත් කවුරුන්ට කන්නේ දෙන්න බෑ. ඒක නිසා තමයි මේ ශ්‍රී ලාංකික විදියට කැනඩාවේ අපි මෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ. අතරම අපි විතරක් නෙවෙයි කැනඩාවේ හැම පැත්තෙම වැන්කුවර්ල ටොරන්ටෝ වල හැම පැත්තෙම අපේ ජනතාව එකතු වෙලා මේ ඉල්ලන්නේ පෞලි පාලනය නවත්වන්න, ධනපති ක්‍රමය හෝසි කරන්න, ජනතාවට පාලනය ලබා දෙන්න කියලා තමයි අපි මේ ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඒකට මෙතෙන්ට එක්වෙච්ච හැම එක්කෙනාම අත උස්සලා කියනවා. Go home! Go home! Go home!
ඉතින් ඔය විදිහට තමයි අපේ අද පැය දෙක සංකේතවත් උද්ඝෝෂණය පැවැත්වුවේ සාමකාමීවද හිටියා. ඉතින් අපි මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලොත් එක්ක අපේ ශ්‍රී ලංකා ජනතාව අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා පිටරට හිටියත් අපිට කරන්න පුළුවන් දේවල් කරනවා නිතරම අපි ඔබ සමගයි. ඕගොල්ලෝ තනි වෙලා නැහැ මම දන්නවා ලංකාවේ මේ වෙලාවේදී සමහර අය හොස්පිටල් වලත් ඉන්නවා හමුදාවෙන් පොලිසියෙන් පහර කාලා. ඉතින් මෙහෙ ඉන්න අපි අද එකතු වෙලා කිව්වේ අපිට කරන්න පුළුවන් දේවල් මේ රටවල් වල ඉඳගෙන අපි කරනවා ඕගොල්ලෝ තනි වෙලා නැහැ කියලා. එහෙනම් ඉතින් නැවතත් මේ වගේ නම් නෙමෙයි සුපුරුදු වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබ සමටම අයිබෝ. ශ්‍රී ලංකාවේ ජය. ශ්‍රී ලංකාවේ ජය.